අයිබුවන් ශයිෆම් YouTube channel එකට Facebook fan page එකට හැමදාමත් වගේ ආදරෙන් පිළිගන්නවා මේ අද පොඩි ටෙක්නිකල් පැත්තේ ඉන්ටර්විව් එකක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ මාත් එක්ක එකතු වෙනවා රවින්දු අයිබුවන් අයිබුවන් මට කියන්න රවින්දු මොකද්ද AI කියන්නේ AI කියලා කියන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ බුද්ධියම අනුකරණය කරන මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමයක්. ඒක මුලින්ම කොහෙන්ද ඇති වෙන්නේ? කවුද මේක හදන්නේ කියන? හදනවා කියන්නේ මේ කියන්නේ දැන් මේක දැන් කියන්නේ සෑහන කල් ඉඳන් ආපු මාතෘකාව. ඔය දැන් ෆේමස් උනේ මේ chat GPT එක්කනේ. නැගදී. රයිට්. එතකොට මොකද්ද chat GPT කියන්නේ? chat GPT කියලා කියන්නේ ඕපන් AI ලගේ එයාලගේම API පාවිච්චි කරලා හදපු එක කියලා. ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ අපි මොකක් කරේ ටෙක්ස්ට් එකක් දීපුවාම ඒ ටෙක්ස්ට් එකට අදාළ මොකක් කරේ උත්තරයක් හම්බෙන්නේ නැත්නම් GPT එකද වෙන්නේ. හා 2021 තමයි ඒක රිලීස් වුනේ. 2021. ඒක දැන් සෑහෙන්න කරලියට ඇවිල්ලා තියෙනවා කතා කරන මේක. ඒක ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන ඇහුවොත් ඒකට උත්තර දෙනවා කියලා දා කියන්නේ. ඕන එකට උත්තර දෙනවා. හා ගානක දෙයක් කියන්නේ මොනවද කරන්න පුළුවා කියන්නේ. ඕන දෙයක් කරන්න පුළුවා. හරි එතකොට ඒකේ සාර්ථක භාවය කොහොමද ඒක සාර්ථකද සාර්ථකයි එතකොට ඒක සාර්ථක වෙන්න ඒ තොරතුරු හැම එකක්ම එතන තියෙන්න ඕන ඔව් එයාලා කියන්නේ කාලයක් තිස්සේ නම් එයාලා ට්‍රේනින් කරලා තියෙන මේ මොඩල් එක හා ඒ නිසා ඒක දැන් තත්ත්වයකට තියෙනවා හා රයිට් එතකොට අපි අද කතා කරන්නේ මුලින් හිතෙන්න පුළුවන් AI ගැන කියලා නෑ අපි කතා කරන්නේ chat GPT ගැන ඒකත් ඇයි කතා කරන්නේ කියලා ප්‍රශ්නේ ලංකාවේ පළවෙනි සිංහල chat GPT app එක හදපු කෙනාත් එක්ක තමයි මම ඉන්නේ වෙබ්සයිට් කිහිපයක් තියෙනවා chat GPT එක සම්බන්ධව නමුත් තනි පුද්ගලයෙක් හදපු ඇප් එකක් මේක. නේ? ඔව්. සතුටුයි දෙයක් ගැන. සතුටුයි. රයිට්. අපි කතා කරමු සම්පූර්ණ නම. නම රවින්දු අසන්ත. රවින්දු අසන්ත. රවින්දු අසන්ත. කොහොමද මේ ඇප් හදන වැඩේට ආවේ? අපි මේ chat GPT ගැන නෙමෙයි මුලින් කතා කරන්නේ. ඔයා ඇයි මෙහෙම ඇප් හදන්නේ? කොහොමද ඒකට ආවේ කියලා මම අහන්නේ. මම ඉස්සල්ලාම ආවේ කියන්නේ 2018 කියන්නේ එලෙවල් කරලා ආවේ. ඉතලදී තමයි වැපදන්නේ මුනිබ වරුදුනේ හ්ම් අර 2018 තමයි මම වැපදන්නේ කියන්නේ ඉස්සලම ආවේ හ්ම් ඇවිල්ලා මේ වෙද්දී විස්තර මංගම ප්ලේ ස්ටෝර් දාලා තියෙනවා නේද හ්ම් ඇප්ස් 13ක් විතර දාලා තියෙන ප්ලේ ස්ටෝර් 20ක් විතර හා එතකොට දැන් මේ වෙද්දී දැන් ඔය ලංකාවේ ට්‍රෙන්ඩින් උනේ අර ඇප් එක දැන් ඔය සිංගල් GPT එක දැන් මේ තියෙන්නේ ඇප් එක ඒකේ මම පෙන්නන්න මම ගහලා බැලුවා ෂායිෆ්ම් කියලා. පේනවා ඇති. පේනවා තවලං කරන්න ඕන. ෂායිෆ්ම් යනු ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික සංගීතය, රොක්, පොප්, හිප්හොප් ඇතුළු විවිධ සංගීත ප්‍රභේද වාදනය කරන ජනප්‍රිය ගුවන්විදුලි මධ්‍යස්ථානයකි. එය එහි විනෝදාත්මක වැඩසටහන් ජව සම්පන්න ඉදිරිපත් කරන්නන් ඒ කියන්නේ අපි කියන කියලා තියෙන්නේ නියලීම සඳහා ප්‍රසිද්ධය ලංකාවේ ප්‍රමුඛතම ගුවන්විදුලි නාලිකාවක් ලෙස දිගට පවතී මේ තොරතුරු කොහොමද මේකට ගියේ ඔය තොරතුරු දැන් chat GPT එකෙන් දැන් තමයි දැන් අපි දැන් ඔය ඇප් එක ලින්ක් කරලා තියන්නේ ඒකටනේ හා දැන් විස්තර එන්නේ chat GPT එකෙන් එයාලා විස්තර අරන් තියෙන්නේ ඔය කියන්නේ දැන් Google ඔය තියෙන මේ වෙබ්සයිට් වලින් නම නම් ඒ හැම එකකින්ම කරන්න දෙන්නේ එයාලා දත්ත එකතු කරලා දැන් එයාලා අරන් තියෙන්නේ එතකට ඒකේ සිංහල එකක් තමයි මේක ඒ කියන්නේ chat GPT කියන මේන් එකේ තියෙන තොරතුරු ටික එනව සිංහල විදිහට රයිට් ඇයි වට හිතුනේ මේ වගේ ඇප් එකක් හදන්න ඒ කියන්නේ මේ ඇප් එක අදන් කලින් මම ඇප් එකක් ඇදුවා මේ මේකෙම ඉංග්‍රීසි ඇප් එකක් ඇදුවා ඒ කියන්නේ chat gpt මේක පාවිච්චි කරලා පොවන් ඇප් එකකින් මේ මේකෙම මුලින් හදේ මම ඒ ඇප් එක මුලින් ඒ ඇප් එක හදලා ටික කාලයක් ඒ කියන්නේ වැඩි තමයි තුන මේකේ සිංහල එක තිබ්බන හොඳයි කියලා කියන්නේ එහෙම තමයි ඉස්සෙල්ලාම හැදුවේ එහෙම තමයි ඉතින් ඊට පස්සේ
දැන් මේ විදිහට ඇප් එකක් හදලා මේක මේ මම දැන් මාසයක් විතර වෙනවනේ මේක ඔව් මාසයක් ඔව් මාසයක් විතර වෙනවා මේ ඇප් එක ඇවිල්ලා රවින්දුගේ මේ කතා බහට එන්න තිබ්බ ප්‍රමාදයක් තමයි තිබෙන්නේ දැන් අපිට මීට කලින් කතා කරන්න තිබ්බ මේ ඔයාගේ මේ ඇප් එකේ තොරතුරු ඒ මේ මේ මේකට දාලා තියෙන ඒ තොරතුරු ඒ ඔක්කොම තොරතුරු මේ අපි දැන් නෙමෙයි තියෙන්නේ chat gpt එක වමං අසා අමාරේව ඇතුලෙන් එඩිට් කරලා දෙනවා ඒ කියන්නේ දැන් අසා අමාරේ වගේ අර මේ සිංහල තේරුම් එන්නේ නැහැ හරියට එන්නේ ඒ වගේ දේවල් අපි ඇතුලෙන් මේ හදුවා හා දැන් මේක මේ ඔයා තනියෙන් හැදුවේ මේකට ඇප් එක හැදුවේ මං තනියෙන් හැදුවේ එතකොට මේකේ දැන් අද දැන් මේ අපි මේ කතා බහ යනකොටත් මේකට මේ අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මොකක්ද ඒ අප්ඩේට් එක ආ ඒ අප්ඩේට් නම් දැන් මම උඩින් අර ඇඩ් ප්ලේ වෙන්නේ ඔව් ඩිස්මන්ටි වඩ කරමේ ඔප්ටිමයිස් කරපු එකද නේද ඉන්නේ ඒ කියන්නේ ඇට් අප්‍රදායෙන් 10000 ඇට් මාරු වෙවි අරගෙන රෑන්ඩම් ඇඩ් එකක් එන්න නේද හදලා දෙන්නේ හා දැන් ඔයා කිව්ව මේක මේ ෆොටෝ එකක් රෙකග්නයිස් කරලත් ඒක විස්තර ගන්න පුළුවන් කියලා දැන් ඕකේ මේ තව ටූල් දෙකක් තියෙනවා එකක් තමයි ඉමේජ් විෂන් AI කියන්නේ ඒකෙදි වෙන්නේ අපි මොකක් හරි දැන් ප්‍රශ්න පත්‍රයක මොකක් හරි ප්‍රශ්නයක ෆොටෝ එකක් අප්ලෝඩ් කරොත් ඒකට උත්තර කෙලිම ගත්ත හැකි. ඉතින් ප්‍රශ්නයක් ටයිප් කරන්න මොකුත් ඕනේ නැහැ. කෙලිම ෆොටෝ එකක් ගන්න විතරයි ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රේ ෆොටෝ එකක් ගහපුවාම ඒකට උත්තර එනවා. උත්තර කෙලිම වෙනවා පහලින්. සාර්ථකයි. දැන් දැන් මේ මේක දැන් ඔයා මේක සිංහල විදිහ මොඩල් එකනේ මේ හදලා තියෙන්නේ. හැබැයි chat gpt කියලා කියන්නේ බටහිර රටක එහෙම තියෙන එකක්. chat gpt එකේ නෑ ඒක. ඒක ඔව් ඒකේ නැහැ. හරි. ඒකේ නැහැ. එතකොට මම කියන්නේ මේක මේ උත්තර හරියන්න පුළුවන් ප්‍රමාණය අඩුද වැඩිද? මොකද දැන් අපි හිතමු සිංහල සාමාන්‍ය පෙළ එකේ ෆොටෝ එකක් ගැහුවොත් ඔයගෙන උත්තරේ එනවා කියලා. මේ මේකේ මේ තමයි සිංහල ප්‍රශ්න වල පොඩ්ඩක් හරියට එන්නේ නැහැ. අර ඉංග්‍රීසි මේ කියන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න උත්තර යොදන්න කොහොමද එනවා? ඒ කියන්නේ 70ක 80ක කොහොමද උත්තරය හරියට? ඒකේ හරි උත්තර එනවා. හරි උත්තර එනවා. මේ සිංහල තමයි පොඩ්ඩක් කියන්නේ ෆොන්ට් තමයි අඳුරගන්න බැරි කෙසෙත්. අඳුරගන්න බැරි එකක් තියෙනවා. ඒ ඒක ගැන දැන් ඔයා ඩෙවලොප් කරගෙන යනවා. රයිට්. හරි. රවිදු සන්තෝසයි. ඒ කියන්නේ මේ වගේ වැඩක් කරපු එක ගැන මේක ඇත්තටම පාවිච්චි කරලා මේ ඕන තොරතුරක් ගන්න පුළුවන්. මේ බලන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එතකොට දැන් අපි ඇප් එක ගැන ටිකක් කතා කරා. රවිඳු ගැනත් කතා කරමු. මොකද කරන්නේ? ඉගෙන ගන්නවද? ජොබ් එකක් කරනවද? ෆුල් ටයිම් ඇප් හදනවද? කොහොමද? කොහෙද ගෙවල්? ගෙවල් අනුරාධපුර. අනුරාධපුර. මේ ඇප් හදන්න නේ නම් කියන්නේ part time වගේ තමයි කරන්නේ. හා. මේ දැනට මම කැම්පස් එකේ ටික්ටක් කරන ගමන් ඉන්නේ. කොහෙද කැම්පස් එකේ? යාපනේ කැම්පස් එකේ. යාපනේ කැම්පස් එකේ. ටික්ටක් කරන ගමන් ඉන්නේ. මොන සම්බන්ධයෙන්ද? ඒ තමයි තමා කරන්නේ. computer science hari etukota paul wister paul e angle dennek innawa ha tatta yamai amma e kattiyat ekka puta me widihata app ehema hada gena ithin ek innawa den hari ravinda etukota den me app ekak palaweni lankawa app ekak oya kiwwa meke tawa pc version ekuth enawa kiyala oh again issarahata singlegpt.com kiyala e site ekak ප්ලිස් කරනවා තව මේක දැන් ඇන්ඩ්‍රොයිඩ් වලට විතරනේ තියෙන්නේ iOS වලට දාන ඉස්සරහට තම මාසෙ දෙක දෙකක් වගේ ඇතුළත දෙකකින් විතර දාන හරි කොහොමද මේකට තියෙන ප්‍රතිචාර ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි කියන්නේ හැමෝම කියන අපේ හොඳයි කියලා කියන්නේ පාවිච්චි කරන හැමෝම වගේ කියලා කියන්නේ මේක දෙලි බර FB page එකෙද්ද කර කට්ටියක කමෙන්ට් කරලා දීපස හැන්දේ කියන්නේ අප් එක හොඳයි කියලා මේ එතන හොඳයි හරි මේකට අමතරව කරපු ඇප් 10 12 20ක් විතර තියෙනවා. ඒකෙන් වැඩිපුරම මොකද්ද ඩවුන්ලෝඩ් සිබ එහෙම වැඩිපුරම තිබි පොඩි පොඩි රොස්කෝප් වගේ ඇප් එකක්. ඒක මේ ඩවුන්ලෝඩ් 50000 පෙන්න ඔය ඇප් එක. ඒක නේ ඩවුන්ලෝඩ් ආවේ ජෝතිෂේ. ජෝතිෂ සවි දෙද දෙද තමයි ඒක. ඒ කියන්නේ ඒක අර ෆනි ඇප් එකක් ඒ කියන්නේ. ආ ෆනි එකක්. ඔව්. නිකන් අර ඒ කියන්නේ අර නම් දෙයක් ගහපම නිකන් නේ අනේ ඒ වගේ ඇප් එකක්. ඒක දැන් ට්‍රෙන්ඩින් උනේ US වල. ඒක තමයි හොඳම දේ උනේ එතන. ඩවුන්ලෝඩ් 50000ක් මංගල තියෙද්දි අන්තිමට ඉතින් පොඩි ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් කියලා ඇප් එක මේ හින් කරා. රයිට්. හරි. ඉතින් සන්තෝසයි කතා කරන්න ලැබුණ එකගෙන මේ හැමෝම ඒ කියන්නේ දැන් ලෝකේ රවිඳු AI
ආටිෆිශල් ඉන්ටෙජන් ගැන ගොඩක් කතා කරනවා රුබෝල පවා නිර්මාණය වෙලා තියෙන ඒ අතරින් මිනිස්සුන්ට ගොඩක්ම කියන්නේ ළඟ විදිහටම සොෆියා මට මතක විදිහට ඒ රොබෝ AI රොබෝ දැන් කටයුතු කරනවා ඒවත් එක්ක දැන් අපිට මේකෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්නද නොදන්න දෙයක් දැනගන්නද සින්දුවක් උනත් ලියාගන්න පුළුවන්නේ කතා කරන හදන්න පුළුවන් මං උදේ ටයිප් කළා බැලුවා ආදරේ සම්බන්ධ ගීතයක් දෙන්න කියලා හැබැයි අර තව පොඩ්ඩක් එකක් අර රයිම් වෙනවා අඩුයි නිදුකින් නින වෙනවට වගේ එහෙම ඉන්නේ නැහැ නමුත් එනවා වචන ටිකක් ඒක ගලබලගෙන මැච් එකක් ගන්න පුළුවන්නේ දැන් මේ විස්තර කතා කරනකොට මේ මේ වැඩේට උදව් කරපු අය මුලින් ඉඳන්ම හිටපු අය සහ තෑන්ක්ස් කරන්න ඉන්නේ කවුද ආට? තෑන්ක්ස් කරන්න ඉන්නේ අපේ ගෙදර කට්ටියයි. දැන් අපේ කැම්පස් එකේ ඒ සෙට් එකයි ඔක්කොම ඒ කියන්නේ සුදුගෙන මොකද ඒ කියන්නේ අපේ රිලීස් කරලා ඒ කියන්නේ ඒත් එක කට්ටියම ඒ කියන්නේ ස්ටේටස් දාලා ඒ කියන්නේ ෆෑන් ෂෙයා ඒ කියන්නේ උදව් කරා. දුන්නා. ඒයාලා තමම මට මෙතන ගිහින් ගියෝ. තව ඒ කියන්නේ දැන් අප් එකට ඉන්වෙස් කරපු අයත් ඉන්නවා. ඒත් මාර්ස පොට දුන්න මුලින්ම මේ කම්පියුටර් සයන්ස් නේ ඕක පොඩ්ඩයි එහාට ගිහිල්ලා රොබෝ සයන්ස් ඉගෙනගෙන රොබෝ කෙනෙක් වගේ එහෙම හදන්න ආයෙත් නම් නැහැ කියලා. අයිඩියා එක ආව නම් හොඳයි කියලා හිතන්නේ නැද්ද? ආව නම් හොඳයි කියලා මම ගොඩක් අර මේ software පැත්තෙන් යන්නේ කියන එක කියන්නේ ගොඩක් ඒ hardware එක එච්චර කැටෙන්නේ නැහැ තමයි ඉන්නේ. මං කියන්නේ අපි ගැටෙන්නේ ඇති කරමු කියලා. Right. Thank you රවින්දු. අනුරාධපුර ඉඳන් අපිත් එක්ක කතා කරන්න ආවට රවින්දුගේ මේ app එක බලන්න පුළුවන්. මේක ඇත්තටම ප්‍රයෝජනවත් app එකක්. ලංකාවේ කියන්නේ ගොඩක් අයට ඉංග්‍රීසි වලින් ඕක කටයුතු කරන්න අමාරු වෙන. ඉතින් එතකොට අපිට ලංකාවේ අපේ විදිහට මේක වැඩ කරගන්න පුළුවන්. බලන්න මේ වගේ දක්ෂයෝ ඉන්න. ඉතින් මේ වගේ දක්ෂයෝ අපිට හම්බුනා. අපි කතා කරලා එයාලගේ දේවල් ගැන තොරතුරු එයාලත් එක්ක ෂෙයා කරගන්නවා. රයිට් රවින්දුගේ මේ ඇප් එක බලලා හොඳයි නම් අපේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. තාම මේ ඇප් එක දැක්කේ නැත්තම් ප්ලේ ස්ටෝර් විතරයි තාම තියෙන්නේ. ප්ලේ ස්ටෝර් එකේ විතරයි තියෙන්නේ. කවද වගේ? තව මාසයක් වගේ ඇතුළත විතර යනවා. එතකන් තියෙන Android phone එකට මේක දාගන්න. වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.